සම්බුදු සරණයි. කරදරමයි ජීවිතයක හැමදාම මරණයටමයි ටික ටික ලන්වීම. හින පමණයි තරමකවත් සැනසීම, නිවන තමයි අපේ කෑගෙත් සැනසීම. එසේනම් නිර්වාණය කරා යෑමට පාර කියා දෙන තේරී ගාථා සාකච්ඡා මේ වැඩසටහනයි අද සුපුරුදු පරිදි මෙලෙස ආරම්භ කරන්නේ. සුපුරුදු පරිදි අප ගැන අනුකම්පාවෙන් අපට කරුණු කාරණා කියා දීමට මෙහි පැමිණි මිරිහේනගම ශ්‍රද්ධා ගෞතමී අපේ මෑණියන් වහන්සේව මා පළමුව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපි මෑණින් වහන්සේ. අපි මෑණින් වහන්සේ අපි මේ කතා කිරීමෙන් යන්නේ දීර්ඝ වශයෙන් මේ මහරහත් තෙරණින් වහන්සේලාගේ මුවින් ප්‍රකාශ වන උදාන වාක්‍යම නැත්තම් මේ තේරී ගාථා ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපි මෑණින් වහන්සේ මේ බුද්ධෝපාදන කාලයේදී බුදුරජාණන් වහන්සේ කාන්තාවන් උදෙසා මහරහත් තෙරණින් වහන්සේලා උදෙසා දේශනා කොට වදාළ කරුණු කාරණා තමයි අපි මේ තේරී ගාථා වශයෙන් මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි මෑණින් වහන්සේ කාලීන සමාජයේ කාන්තාවට මේ කරුණු කාරණා හරහා තමන්ගේ ජීවිතේ කොහොමද හැඩගස්සා ගන්නේ කියන යම්කිසි ඕදනක් දෙන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. පුරුදු පරිදි මෑණින් වහන්සේ අපිට අද කතා කිරීමට තියෙන මේ සුජාතා තේරී ගාථා, එහෙම නැත්නම් සුජාතා මහරහත් තෙරණින් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෑණින් වහන්සේ සුපුරුදු පරිදි මම දැනගන්න කැමති මේ සුජාතා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහි ජීවිතයේ කුමන ආකාරයටද ගත වුනේ, ගිහි ජීවිතයෙන් පුරවා වූ කුසල් දම්බල බලෙන් කොහොමද පැවිදි ජීවිතය කරා පැමිණුණේ කියන ආකාරය තමයි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙතුමිය දේශනා කළ පුතේ මේ උදාන ගාථා කියන්නේ විශේෂයෙන්ම ඒගොල්ල රහත් වුණාට පස්සේ සංසාර ජීවිතේදී ගත කරපු ආකාරය දැන් ලබන විමුක්ති සුවය ගැනයි එතුමියලා ප්‍රකාශ කළේ උදාන හැටියට. එතකොට ප්‍රීති වාක්‍ය හැටියට හරි. එතකොට බුදුහාඳුර දේශනා කළා මෙතුමිය සංසාර ගමනේදී කුසල් රැස් කරලා ක්‍රමයෙන් මෝක්ෂගාමි පුණ්‍ය සම්භාරයෙන් සමෘද්ධමත් වෙලා මේ බුදු පතෙහි සාකේත නුවර සිටු කුලයක ඉපදිලා වැඩිවිය පැමිණුණාට පස්සේ සමජාතික සැමියෙකුට පාවා දීලා තියෙනවා. ඔහු සමග සුවසේ වාසය කරලා දිනක් උයනට ගොස් නැකත් කෙලි බලලා තියෙනවා. සෙනඟ පිරිවරාගෙන තමා මේක බලලා තියෙන්නේ. එතකොට ජනයා පිරිවරාගෙන අඳුන් වනේහි වෙසෙන බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ සමීපයේහි දහම අහසනවා. ඒ වගේ අවස්ථාව දැක්කහම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් ඒ රූපය දිහා බලලා ඒ පවසන දේ දිහා බලලා පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත එළඹිලා වැඳ එකත් පස්ස ඉඳලා තියෙනවා. බුදුහු ඇයට අනුපිළිවෙල කතාව කියලා දීලා තියෙනවා. කියලා දෙන සිත දැමුණු බව දැනගෙන ලෞතුරු දහම ලොහුඩින් දේශනා කරලා තියෙනවා. දේශනාවසානයේදී මෙතුමිය සිව්පිලි සිඹියාපත් රහත් භාවයට පත් වෙලා තියෙනවා. බුදු අතේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව අහලා තමා මෙතුමිය රහත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ භික්ෂුණී ආරාමයට ගිහිල්ලා මෙතුමිය පැවිදි වෙලා තියෙනවා. මේ ආකාරයට තමයි මේ සුජාතා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහි ජීවිතය ගත වෙලා තියෙන්නේ. අපි මෑණින් වහන්සේ මේ සුජාතා තේරී ගත එහෙම නැත්නම් උදාන වාක්‍ය අපි මෑණින් වහන්සේ සඳහන් කරපාවට ප්‍රීති වාක්‍ය කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වගේ සඳහන් වෙලා තියෙන අපේ මෑණින් මානසිකව නිදහස් වුණාම ඇති වෙන සතුටකට සුජාතා තේරී ගතවල සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයටයි. මම මනහර ඇඳුම් ඇඳ මල් මාලා පැළඳ සඳුන් කල්ක ඇඟ ගල්වා ස්වර්ණාභරණයෙන් සැරසී දැස්සන් විසින් පිරිවරුණු ලැබුවා. අපමණ ආහාර පානද කෑ යුතුය, බුදිය යුතුය, දෑද රැගෙන ගෙයින් නික්ම උයනට පිවිසියමි. එහි විනෝදව සෙල්ලම් කොට පෙරලාසිය නිවස කරා එන්නේ විහාරය දැකීමට සාකේතෙහි අඤ්ඤණ වනයට පිවිසෙමි. ලොවට ප්‍රදීපයක් බදු බුදුරජාණන් වහන්සේ දැක වැඳ වෙත එළඹෙමි. ඒ නුවණැස් ඇති උතුමාණෝ අනුකම්පාවෙන් මට ධර්මය දේශනා කළොය. මම මහර්ෂි වූ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා චතුරාර්ය සත්‍ය අවබෝධ කළෙමි. එහිදී මම විරාග ධර්මය වූ
අමූර්ත පදය ස්පර්ශ කළෙමි. අනතුරුව අවබෝධ කළ ධර්මය ඇති මම අනාගාරිකා සංසනයෙහි පැවිදි විම. ත්‍රිවිද්‍යා පද ප්‍රාප්ත වී බුදු සසුන නොසිස්සියකෙන් ආකාරයට තමයි මේ සුජාතා තේරී ගාථාවල සඳහන් වෙන්නේ. මේ සුජාතා තේරී ගාථාවල මේ අපේ මෑණින් වහන්සේ මේ ගිහි කාලයේ විස්තර කරපු කරුණු කාරණා තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. අපේ මෑණින් වහන්සේ මම දැනගැනීමට කැමති මේ මහර්ෂි වූ බුදුරජාණන් වහන්සේ, කියන්නේ මහා ඊර්ෂ්‍යානන් වහන්සේ කියන ඍෂි. ඍෂි කියලා අභිධාන්තර දේශනා කළ ඍෂි වරුන්ට තියෙන පොතේ ධ්‍යාන දැන් බුදුහාන්තර චතුර්ථ ධ්‍යානය දක්වාම වැඩුවනේ. බුදුහාන්තර බුදු වුණාට පස්සේ චතුර්ථ ධ්‍යානයෙන් නතර වුණා. ඍෂිවරු දැන් බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලයේදී ඒ සියල්ල ඉගෙන ගත්තා. ආකින් සංඥායතනේ, නේව සංඥානා සංඥායතනේ ඍෂිවරු ධ්‍යාන තල තුළ තව තවත් ඉහළ තලවලට ගිහිල්ලා මේ මානසිකව නිදහස් වීම උපයෝගී කරගත්තා. ඒ ධ්‍යාන තලවලක් තියෙන පුතේ මනසෙන් අපි බැඳුණු කාරණා වලින් తాවකාලිකව නිදහස් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ දර්ශනය තුළ බුදුහාමුදුරෝ ඍෂිවරයෙක් වෙන්නේ නැත්තේ, බුදුහාමුදුරෝ ඍෂිවරයෙක් නෙමෙයි නැත්තටම දැන් ඔතන මහා ඍෂි කිව්වේ ඍෂිවරයාටත් වඩා ඍෂිවරයෙක්. එතකොට බුදුහාමුදුරෝ මේ ලෝ ඇත්ත යථාර්ථය හොඳට අවබෝධ කරගෙන මේ උපාදානස්කන්ධයෙන් අත මිදුනේ. හරිද? දැන් අරක తాවකාලික අත මිදීමක් විතරයි ඍෂිවරු ලබන්නේ. මේ ඍෂිවරයෙකුටත් වඩා මහා ඍෂිවරයෙක් අපේ බුදුරජාණන් වහන්සේ. හරි, ඒක තමයි මේ මහා ඍෂි කියන ඌ බුදුරජාණන් වහන්සේ කියලා අදහස් කරේකමද කියන එක ගැන අපිට දැනෙන්නේ. අපි මෑණින් වහන්සේ මේ සුජාතා තේරී ගාථා ගැන කතා කිරීමෙන්දී මම කැමැති දැනගන්න මේ සත්පුද්ගල භාවය තුළ කෙලෙස් ඇති වෙන්නේ කෙසේද කියන එක ගැන. මේ සත්පුද්ගල භාවය යනු කුමක්ද කියන එක සහ කෙලෙස් ඇති වෙන එක ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන් නම්. දැන් අපි කලින් සතියේ අපි කතා කරේ කේම නේද? එයා ලස්සනයි කියලා බැඳුනේ මොකේටද? මෙතන කාන්තාවක් ඉන්නවා නේද? මෙතන ලස්සන ඇඟක් තියෙනවා නේද? රූප කලාපයක් තියෙනවා කියලා ගත්තාමනේ කෙලෙස් ඇති වුණේ පුතේ. ඒතර බුධාන්තර දේශනා කළා හැම මොහොතේම කෙලෙස්යක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. දැන් බලන්නකො අර දරුවෝ නේද? පහුගිය සැරේ වෙච්ච කලබල වලදී ඒ දරුවෝ මේ විශේෂත්වයන් නෙමෙයි මේ දහම පතරවන්න ඒගොල්ලන්ට සර්ගයට යන්න මේ තවත් සත්තු පිරිසක් ඝාතනය කළා. මනුසත්තු නේද? මිනිසත්තු කියන්නේ බොහොම උත්තරීතර තැනක ඉන්න ඇත්තෝ. එතකොට එහෙම ඝාතනය කරන්න කලින් මේ බලන්න දැක්කලා තිබුණා නම් මේකේ භයානක ප්‍රතිඵලය නේද? මේ හිත ද්වේෂයකට ලක් වෙන්නේ නැතුව, ආශාවකට ලක් වෙන්නේ නැතුව බුධාන්තර දේශනා කළේ දහම කියන එක බලෙන් පතරවන්න පුළුවන් දෙයක් නෙමෙයි අපතේ. බුදුහාමුදුරන්ගේ බුදුදහම පැතිරෙන්නේ බලෙන් එහෙම නෙමෙයි නේද? බුදුහාමුදුරන්ගේ ප්‍රියශීලී වචනය නේද? ප්‍රියශීලී හැසිරීම තවත් කෙනෙකුට කිසිදු මොහොතක හිංසාවක් පීඩාවක් නොකර ජීවත් වෙන යථාර්ථය දැකලා නේද? බුදුහාමුදුරන්ගේ නිහතමානීකම දැකලා ශාක්‍ය වංශිකයේ කෙනෙක් වුණා නේද? ඕනම තැන ගිනිහල්ගේ ඉදොන්නත් එතනත් වාසය කළා නේද? එහෙම නැත්නම් සීත හිමේ හිටියානම් එතනත් වැඩ වාසය කරපු අවස්ථා තියෙනවා බුදුහාමුදුරුවෝ. එතකොට මේ සමහර වෙලාවට පාගමනින් වඩින අවස්ථාවල අම්බලම් හම්බුණා නම් අම්බලම් වල වැඩ හිටියා. කිසිදු වෙලාවක මානසික උපාදානයක් නැති තැන, හිතේ නිවීම තියෙන තැන අපිට සුවසේ වාසය කරන්න පුළුවන්. අන්න ඒ දහමයි බුදුහාමුදුරුවෝ ලෝපුරා ප්‍රචලිත කරේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ විතරක් නෙමේ, දැන් අන්‍ය ශාස්ත්‍රෝන් වහන්සේලා දැන් අපි හිතුවට බුදුහාමුදුරුවෝ සම්පූර්ණ ස්වර්ගයෙන් යන නෙමේ, සම්පූර්ණ මේ භවගාමී වෙන හිත නතර කරන තැනටයි බුදුහාමුදුරුවෝ බණ කියවේ නේද? දැන් අනිත් ඇත්තෝ හැමෝම ස්වර්ගයට යන තැනනේ බණ කිව්වේ පුතේ. එතකොට ස්වර්ගයට යන තැන බණ කිව්වා කියන්නේ දැන් යේසුස් වහන්සේ වුණත් කිසිම වෙලාවක කිසිදු සත්වයකට පීඩාවක් කරන්න උගන්වන්නේ නැහැ. නබි නායකතුමා වුණත් නේද සත්තු මරන්න කියලා ඉගන්වන්නේ නැහැ. සත්තු මරන්න හිතක් පහළ වුණොත් කිව්වේ කොහොමද?
ඔන්න යකඩ රත්වෙච්ච යකඩ තැටියක් උඩ ඉඳගෙන අනිකාගේ ගෙල කපන්න කියලා. රත්වෙච්ච යකඩ තැටියක් තුළ ඉන්න පුළුවන්ද පුතේ කිසි කෙනෙකුට? එහෙනම් බුදුහාඳුර දේශනා කළේ ඊට එහා මඟක් පුතේ. මේ සමානාත්මතාවයෙන් ලෝකය දකින්න හැමෝම අපි කැමති ජීවත් වෙන්න නේද? අපි මේ සත්වයා පුද්ගලයා කියලා ගත්තට මෙතන ඇඟේ තියෙන මොනවාද? සතර ධාතුමේ නිර්මාණයක්. බුදුහාඳුර දේශනා කළේ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ නේද? ඇලෙන්න ගැටෙන්න මනින්න මෙතන ඇත්තේ නෑ. දිව්‍ය ලෝකෙ ගියත් දැන් ඒගොල්ලෝ දිව්‍ය සම්පත් පතාගෙන පතන්නේ කොහොමද පුතේ? තවත් කෙනෙක් මරාගෙන නේද? මේ හිතනේ ගමන් කරන්නේ කය නෙවෙයිනේ නේද? කය මැරුවා කියලා දේශ සහගතව හිත ඇති කරගෙන කොහෙද දිව්‍ය ලෝක යන්නේ? එහෙම එකක් මං හිතන්නේ ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවරයාවත් දේශනා කළා නැහැ. ඒගොල්ලන්ට වැරදිලා මඟ. ඒතර බුදුහාඳුර දේශනා කළේ අපි කිසිම වෙලාවක ගස්කොළන් වලට හානියක් කරන්නේ නැහැනේ පුතේ. නේද? ඇයි ගස්කොළන් වලට හානියක් කරන්නේ නැත්තේ? එතන අපිට ප්‍රාණයක් නැහැ කියලා දකිනවා නේද? අපේ මෙතන මේ අපිට පරස වචන කියන අය නැහැ. අපිට හිංසා පීඩා කරන අය නැහැ. ඒ වගේම අපිට කරදරයක් වෙන විදිහට පවතින්නේ නැහැ කියලා. අන්න ඒ වගේ බුදුහාඳුර දේශනා කළේ මේ හිත හදන්න ගහක් කොළක් වගේ නේද? ගස් කොළන් කවුරු වෙනුවෙන්ද මල් පර දරන්නේ? අනුන් වෙනුවෙන්. හෙවන සකසන්නේ කොහොමද? අනුන් වෙනුවෙන්. මේ හිත හැදුවනම් නේද මේ සියලු ලෝක සත්වයාගේ හිතසුව පිණිසයි කියලා නේද? සත්ත්ව පුද්ගල භාවයේ තුලම නම් අපිට තරහ යන්නේ. බලන්නකො මේක ධාතු මාත්‍ර හැටියට ගත්තාම ගස්කොළන් වල තියෙන ධාතු ටිකමයි අපේ ඇඟෙත් පවතින්නේ. ඔන්න ඔය සංකල්පයටවත් එන්න කිව්වා. අපි ගැටෙන්නේ ඇලෙන්නේ සත්ත්ව පුද්ගල භාවයේ තුල නම් මෙතන මේ ධාතුමය සංකල්පයටවත් එන්නකො කියලා බුදුහාඳුර දේශනා කළේ ධාතු මනසිකාර්ය තුල. මේ බාහිර වායෝ ධාතුවෙන් සැකසිච්ච ඇඟක් තියෙන්නේ නේද? බාහිර පඨවි ධාතුවෙන් සැකසිච්ච ඇඟක් තියෙන්නේ. ඒ වගේම බාහිර ජලීය ධාතුවෙන් සැකසිච්ච ඇඟක් තියෙන්නේ. ඒ වගේම බාහිර තේජෝ ධාතුවට අනුවයි මෙතන එන්සයිම හෝමෝන ක්‍රියාත්මක කරන්නේ. මේ රූප කලාප ගොඩනැංවෙන්නේ තේජෝ ධාතුවට අනුව. එතකොට බුදුහාඳුර දේශනා කළේ එහෙනම් මේ වගේ කොහෙද මම කියන්න මගේ කියන්න මගේ කියලා මම පරිහරණය කරන භූමිය පවා සතර ධාතුමේ දේවල් නේද? අන්තිමට අපි මේ කරන දේවල් වලින් සත්ත්ව පුද්ගල භාවය තුළ ගැටීම තුළ මහ පොළව තියේ. ගිනිගත්තු මහ පොළව ගස් ගහක් වලක්වත් නැති, ගෙයක් දොරක්වත් නැති නේද? මනුෂ්‍ය වාසයක් නැති තැනකටපත් වෙනවා. හිස් තැනක් බවටපත් වෙනවා. ඒතර බුදුහාඳුර දේශනා කළේ එවන් තැනක් හදන්න නෙමේ, උත්තරීතර තැනට මේ හිත ගෙනෙන්න හැමෝටම ਸਰව සමව අනුග්‍රහය දක්වමින් ජීවත් වෙන බුදුහාමුදුර එක අවස්ථාවක ශාක්‍ය කෝලිය වංශය ගහමරා ගත්ත පුතේ වතුර ටිකට නේද? අර ගංගානම් අනුමගන්තර නේද? ගංගක වතුර, ගංගානම් ගඟේ වතුර බෙදා ගන්න බැරුව අනුමගන්ගේ නෙමෙයි ගංගානම් ගඟේ වතුර බෙදා ගන්න බැරුව රණ්ඩු වුණා. ඒ අවස්ථාවේද බුදුහාඳුර දේශනා කළේ වතුරද වටින්නේ මනුෂ්‍යත්වයේද කියලා නේද? අපේ දැන් අපේ රටටත් වැඩි යන බුදුහාමඳුර නේද? ඒ අවස්ථාවේදී අර මණියක් එක නාගරාජයා අර පුටුවකට මැණික් පුටුවකට රණ්ඩු කරනකොට බුදුහාමඳුර ඇහුවේ මොනවාද? මේ පුටුවද වටින්නේ මනුෂ්‍යත්වයේද නේද? ඒ නිසා බුදුහාඳුර දේශනා කළේ නෑ පුතේ, කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කරන්නේ නැහැ මරාගෙන මැරෙන තැන නේද? මේ සත්ත්ව පුද්ගල භාවයක් ඇති කරගෙන නේද? එක මොහොතෙන් තරහ සිත ඊළඟ පැත්තට ගන්න පුළුවන් මේ යථාර්ථය තේරුම් කරලා. එහෙනම් එතනටයි එන්න ඕනේ අපි නේද? සාමකාමීව ජීවත් වෙන, නිදහසේ ජීවත් වෙන පරිසරයක් හදා ගන්න ඕනේ අපි හැමෝම. හඳයි, මේක තමයි මේ සත්ත්ව පුද්ගල භාවය තුළ කෙලෙස් ඇති වෙන්නේ කෙසේද, මේ සත්ත්ව පුද්ගල භාවය තුළ කෙලෙස් ඇති වෙන්නේ කෙසේද, කෙලෙස් නැති කරගන්නේ කුමන ආකාරයටද යන වගේ තමයි අපි මේ පැහැදිලි කරේ.
එවගේම අපි මැරින් වහන්සේ සුජාතා තේරි ගාථාවල කතා කරනකොට මම දැනගන්න කැමතියි මේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ගිහි ජීවිතේ කුමකටද සමාන කලේ යන වග ගැන කතා කරන්න පුළුවන් නම් අපිට. දැන් බුදුහාඳුර දේශනා කළේ ගිහි ජීවිතය ගිනි ගයක් කියලා එක තැනකදී ජීව දේශනා කළා. තවත් තැනකදී දේශනා කළා රජස් ආයතනානම් ඉති කියලා. කෙලෙස් රජස් ඇති වෙන තැන. රජස් කියන්නේ මුත්තේ කෙලෙස්. හරිද? හැමතිස්සේම රාගය තුල දැවෙනවනේ මේ හිත. රාගය තුල පහත්ත්වයට යනවා. නේද? පෙරේතෝ ගානට වැටෙනවා. දැන් බලන්නකො රස තෘෂ්ණාව නිසා මේකට කොච්චර රස තෘෂ්ණාව දුන්නත් එච්චරයි. නේද? මේ භූමිය අල්ලගන්න කොච්චර ගියත් මදි. නේද? අරගත් මදි. අන්තිමට අපේ ආයෂ පිරිහිලා එක තැන ගිලන් වෙලා වැටෙනවා. කරගත්ත දෙයක් නෑ. එතකොට බුදුහාඳුර දේශනා කළේ නේද? බුදුහාඳුර දේශනා කළේ මෙන්න මේ ගිහි සංකල්ප තියාගන්න. ගිහිව හිටපු අනාගාරිකව හිටපු උතුම් උත්තමයෝ හිටියා. ගිහි කියන්නේ මෙතන පුතේ මේ සිවුරු අඳින්නේ කියන එක නෙමෙයි, පාට ඇඳුම් අඳිනවා කියන එක නෙමෙයි. ගිහි සංකල්ප ඇති කරගෙන ජීවත් වෙන්න එපා. ගිහි සංකල්ප තුල තියෙන්නේ මම මගේ කියලා දෘෂ්ටිගත වෙලා කෙලෙස් ඇති කරගෙන මගේ අයට විතරක් සලකනවා, අනිත් අයට දිහා බලන්නේවත් නැති සංකල්පනේ ගිහි සංකල්ප කියන්නේ. ඒ තැනට එන්නේ නැතුව නේද? මේ පැවිදි සංකල්පවලට එන්න, මේ හිත නිවිච්ච සංකල්පවලට එන්න. දැන් අපි පැවිද්දෝ හැමෝම මහණ වෙන්නේ පුතේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. මේ දුකෙන් දුක සංකල්ප, දුක කියන්නේ සංකල්පයක් පුතේ. ඒ කියන්නේ මේ සංකල්පයට අහු වෙන්නේ නැතුව, දුක් විඳින්නේ නැතුව, දුකෙන් අත මිදලා අපි හිත නිවෙන තැනට, නිවිච්ච තැනට ගේනවා. නේද? අසහනයක් ආතතියක් නැතුව වාසය කරනවා කියන තැන. එහා පැත්තේ බුදුහාමුදුරන්ගේ එහා පැත්තේ චොන්ද සූකර ඌරු මැරුවානේ. නේද? බුදුහාමුදුරුවෝ කියන්න ගියාද? කියන්න ගියේ නැහැ. ඇයි කියන්න ගියේ නැත්තේ? හේතුව කියලා වැඩක් නැහැ. නේද? බොහොම දෘෂ්ටිගත වෙලා. එතකොට බුදුහාමුදුරුවෝ හොඳට දහම කියලා දුන්නේ නැද්ද? කියලා දුන්නා. එතකොට බුදුහාමුදුරුවෝ ඒවට බයේ හිටියේ නැහැ. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෛත්‍රී හිතක් හදාගන්න එක මේ කාලේදී බොහොම වටිනවා පුතේ. නේද? දැන් බලන්නකො සාමාවතී බිසවට උණු තෙල් දැම්මා. නේද? උණු තෙල් දානකොට එතුමිය පිච්චුණාද? පිච්චුනේ නැහැ. නේද? අර මෛත්‍රී සිත නිසා. පස්සේ ගෙනදම් ගෙනපත් වුණා. ඒකත් ඉතින් එතුමිය කරපු පරණ අකුසල කර්මයක් හේතුවේ. ඒ නිසා බුදුහාඳුර දේශනා කළේ බාහිර සංකල්ප දාගෙන මේ හිත ගිනි ගන්නා ගන්න එපා. නේද? ගිහි ජීවිතයක් කියලා කිව්වේ සංකල්පයටමයි. නැතු මේ හැමෝටම පැවිදි වෙන්න සිවුරු දරන්න බෑනේ පුතේ. ගිහි සංකල්ප ඇති කරගන්න එපා. කාමය කියන්නේ සංකල්පයක්. නේද? මේ රාගය කියන්නේ සංකල්පයක්. තරහ කියන්නේ මගේම සංකල්පයක් විතරයි. තරහ ගන්න දේවල් මේ ලෝකේ නෑ. සතර ධාතුමය දේවල් අපි පරිහරණය කරන්නේ. ඇලෙන්න දේවල් නෑ. මම මගේ කියලා දේවල් ඇත්තේ නෑ. නේද? මේ සියලු දේවල් දාලා යන්න වෙනවා යන දවසට. එනට අපි කරන්නේ හැම වෙලෙම මම මගේ කියලා මමත්වයක් එක්ක කටයුතු කරනවා. ඒ තුලමයි අපිට තවත් තරහ සිත වැඩි වෙනවා, ආශා සිත වැඩි වෙනවා, කෙලස් වැඩි වෙනවා, කෙලසෙනවා. හඳයි, මේ ආකාරයට තමයි මේ ගිහි ජීවිතේ කුමකටද උපමා කළේ කියලා කිව්වම ඇයි මේ කතා කරේ? සංකල්පයක්. එහෙම නැත්නම් ගිහි සංකල්පයක් ගොඩනගා ගන්න නැතුව මම මගේ කියන මමත්වයකින් තොරව නිවිච්ච හිතක් ඇති කරගන්න ආකාරය තමයි සමානාත්මතාවය. සමානාත්මතාවය විශේෂයෙන්ම සමානාත්මතාව වලින් නිර්මිත කයක්. අනාත්ම වූ කයක් එක තප්පරෙන් නැති වෙන ගාල ඇදගෙන වැටෙන්න පුළුවන්. හඳයි, මේ කරුණු කාරණා තමයි අපි මේ ගිහි ජීවිතයේ කුමකටද උපමා කළේ කියන ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් අපි සාකච්ඡා කරේ. හඳයි, ඒ වගේම අපි මැරින හංස මේ සුජාතා මහරහතෙරණින් හංසය ගැන කතා කිරීමේදී මේ ආසි විසෝපන සූත්‍රය කියලා සූත්‍ර සඳහන් වෙනවා. මේ ගැන අපිට විස්තර කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ආසි විසෝපම කියන එකේදී බුදුහාඳුර දේශනා කළේ මේ සර්පය හතර දෙනෙක් තමයි මේ ඇඟ කියන්නේ කියලා. හරිද? සර්ප ඇඟ.
මොකද පටවි ධාතුව බුදුහාඳුර දේශනා කළේ කාෂ්ඨමුක සර්පයාට. මේ කාෂ්ඨ කියන්නේ තද ගතියන්නේ නේද? එක මොහොතෙන් පටවි ගුණය වැඩි වුණොත් මේ ශරීරය තද වීම ඇති වෙනවා. හරිද? ඒ වගේම ආපෝ ධාතුව බුදුහාඳුර දේශනා කළේ පූතිමුක සර්පයාට. පූතිමුක කියන්නේ ශරීරය එක මොහොතෙන් කුණු වෙනවා පුතේ. හරිද? ඒ වගේම තේජෝ ධාතුව දැන් බලන්න වතුර ගතිය වැඩි වුණාම ඕනම දෙයක් කුණු වෙනවනේ නේද? ඒතර තේජෝ ධාතුව හැදිච්ච ශරීරයක් නෙමෙයි මේක. ඒක බුදුහාඳුර දේශනා කළේ අග්නිමුඛ සර්පයාට. මුළු ශරීරයම දනව දනවා වගේ නේද? දැවීම වලටපත් වෙනවා එක මොහොතකින්. හරිද? ඊට පස්සේ වායෝ ධාතුව බුදුහාඳුර දේශනා කළේ ශස්ත්‍රමුඛ සර්පයාට. හරියට කියතකින් කපනවා වගේ හරිම වේදනාකාරී නේද? ශරීරයේ තියුණු වේදනා ඇති වෙනා එක තප්පරේ නේද? එතකොට බුදුහාඳුර දේශනා කළේ මේ සර්පයෝ හතර දෙනා අල්ලන්න. හරිද? සර්පයෝ හතර දෙනාව දානවා හොරෙක්ගේ ඇඟකට. හොරා කවුද? මම. හරිද? මොකද්ද මේ හොරකම් කළේ? පංච උපාදාන ස්කන්ධය. හොරකම් කරපු හින්දානේ, තෘෂ්ණාවෙන් හොරකම් කරපු හින්දාමයි මේ සර්පය හතර දෙනා මට දැන් ලැබිලා තියෙන්නේ. ඇඟට දාලා තියෙන්නේ දැන් මේ සර්පය හතර දෙනා. හරිද? එතන බුධාන්තර දේශනා කළේ දැන් මං පිටිපස්සේ ඒ මදිවට සර්පය හතර දෙනා දාලා විතරක් නෙමෙයි, තව වදකයෝ පස් දෙනෙකුත් ඉන්නවා. කවුද වදකයෝ පස් දෙනා? පංච උපාදානස්කන්ධේ මේ බාහිර සර්පයොත් ඉන්නේ. මේ ඇඟේ සර්පය මදිවට බාහිරත් තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච සර්පය හතර දෙනෙක් කියලා දැන් නොදන්නා කමට මොකද වෙන්නේ? වදකයෝ මං පිටිපස්සේ සත්‍ය පුද්ගලයෝ හැටියට පංච උපාදානස්කන්ධ මාවට මේ එක්රස් වෙනවා නේද? මාව මේ ලුහු බඳිනවා, මාව මරන්න, මාව ඝාතනය කරන්න, මනුෂ්‍යත්වය නැති කරන්න නේද? එතකොට මේ වදකයෝ පස් දෙනා තමයි ස්කන්ධ පහ නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. හරි. එතකොට ඊට පස්සේ මේ තැනත්තා මම කියන්නේ දැන් මම දුවනවා. දුවනකොට මට හම්බෙනවා මොනවද? හිස් ගෙවල් හය. මොනවද හිස් ගෙවල් හය? මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන. මේ බාහිරයට පෙනෙන නැහැ නෙමේ පුතේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන හය හම්බ වෙනවා. හරිද? එතකොට මේ වදකෝ දැන් හොරා මොකද කරන්නේ? හැංගෙන්න බලනවනේ මේ හිස් ගෙවල් තියෙන්නේ කියලා. බුදුහාඳුර දේශනා කළා මේ හිස් ගෙවල් තුලට රිංගන්න එපා නේද? ඊට පස්සේ තව එනවා මොනවාද? මේ හොරු හය දෙනෙකුත් එනවා මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන නේද? හොරු හය දෙනාගෙනුත් බේරිලා දුවන්න කියලා. එතකොට මේ හොරා අල්ලන්න තවත් එනවා. හරියට මේ ඒ මේ කියන්නේ තමා වගේම වෙස් වලාගෙන තවත් පුද්ගලයෙක් එනවා. ඒකට බුදුහාඳුර දේශනා කළ අස්මිමානය කියලා. මමත්වෙන් අපි තවත් කර්ම කරගන්නේ. එතකොට ආන් එහෙම ඒකට බුදුහාඳුර දේශනා කළ අස්මිමානය, එහෙම නැත්තම් නන්දි රාගය කියලා නේද? බුදුහාඳුරන්ගේ හිතවත් ආර්ය ශ්‍රාවකයා, කල්යාණ මිත්‍රයා කියන කෙනා කියනවා මේ කිසිම තැනක රැඳෙන්න එපා. ඔයා වෙස් වලාගෙන එන්නේ ඔබම කියලා, මමමයි කියලා වෙස් වලාගෙන එන හතුරට අහුවෙන්න එපා. මමත්වයට අහුවෙන්නේ නැතුව දුවන්න කියලා. දුවනකොට හම්බෙනවා ගංගා හතරක්. හරිද? මේ තැනත්තට හම්බෙනවා ගංගා හතරක්. ඒවා තමයි කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග කියන ගංගා හතර. මේ තැනත්ත කඩිමුඩිය මොකද කරන්නේ? ළඟ තියෙන දරකෝටු ටිකක් අරගෙන හරිද පහුරක් හදනවා. ඒ දරකෝටු ටික බුදුහාමුදුරුවෝ උපමා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පහුර හදන්න. හදලා ඊට පස්සේ මේකෙන් ඉක්මනින් යාත්‍රා කරන්න කොහෙටද? නිවන නැමැති අභය භූමියට. නිදහසේ ඉන්න පුළුවන්, නිදහස් සංකල්ප තියෙන, මානසික සංකල්ප තියෙන තැනට නිවිච්ච හිතක් ඇති කරගන්න. එතකොට කොතනත්
භික්ෂුවෙන් වාසය කරන්න පුළුවන් කියලා බුදුහාමර දේශනා කළා. හඳයි මේ සුජාතා තේරී ගාථාවල එහෙම නැත්නම් සුජාතා මහරහත් තෙරණින් වහන්සේගේ කතා පුවතේදී මේ ආසිවිසෝපන සූත්‍රය නෑ උන්වහන්සේට දේශනා කරපු එකක් නෙමෙයි මේ අපි ඒක උපමා කරගත්තේ මේ සුජාතා මහරහත් තෙරණින් වහන්සේගේ කතා පුවතේ තමයි අපි මේ ආසිවිසෝපන සූත්‍රය විස්තර කරේ. මං හිතන්නේ මේ කියපු කරුණු කාරණා. ඒ කියන්නේ මේ නිවුණු සිත ඇති කරගන්න පුළුවන් නම් මේ අපේ උප්පත්තිය සිට මරණය දක්වා අපි මේ දුවන්නේ මේ හොරෙක් පස්සේ දිවීමක් වගේ තමයි ඇත්තටම මේ අපේ ජීවිතේ. සර්පය හතර දෙනෙක් බැඳගෙන හොරු පස් දෙනෙක් වදකය පිටිපස්සේ දුවනවා අපිත් ඉතින් දුවනවා. අපි මේ කියන්නේ ඔබට මේ දිවීම නතර කරගන්න තමයි අපි මේ ඔබට කරුණු කාරණා නිරන්තරයෙන්ම කියලා දෙන්නේ. හඳයි මේ ආකාරයට අද දවසට ලැබිලා තියෙන කාල හොරාව අපිට හිමාවටපත් වෙනවා. අපගෙන අනුකම්පාවෙන් අපේ කරුණු කාරණා කියා දීමට මෙහි පැමිණි මිරිහේන ග්‍රම ශ්‍රද්ධා ගෝත්‍රණ අපේ මෑණියන් වහන්සේට නිරුක් නිරෝගී සම්පන්නිය ලැබේවයි අප එක සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. අස්සරයි. එමෙන්න අපට මෙම ස්ථානය ලබා දෙන රාජගිරී බර්ඩ් පාර්ක්යේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටද අපගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එසේනම් නැවතත් මෙවැනිම වූ මහරහත් තෙරණින් වහන්සේ නමක් පිළිබඳව කතා කිරීමේ අදිටනේ අදට අප ඔබ නිවසින් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.